සියලු දෙනාටම සුබ උදෑසනක්. සමග ජන බලවේගයේ මහලේකම් ගරු රංජිත් මැද්දුම් බණ්ඩාර මැතිතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මැතිතුමනි, මාධ්‍යවේදී හිතවතුනි, කරුණු දෙකක් ගැන ඔබතුමන්ලා අද උදෑසන දැනුවත් කිරීමට අදහස් කළා. පළවෙනි කාරණය තමයි ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමි වීම. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතාමත් පැහැදිලි නඩු තීන්දුවක් තිබුණා. විනිශ්චයකාරවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් තමයි ඒ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ. දැන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කළා. අංක 23.83 එළයිර 2 මැයි මාස 9/20/24 මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමි වීමෙන් ඇතිවෙච්ච පුරප්පු පාඩුව සඳහා ගරු මුජිබුර් රාමන් මන්ත්‍රීතුමාව පත් කළා කියලා. ඒ බොහොම පැහැදිලි ක්‍රියාදාමයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව තිබ්බා. ඒක වෙබ්සයිට් එකේ පළ වුණා උසාවියේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම් දුන්නා මෙහෙම පුරප්පාඩුවක් තියෙනවා කියලා. එතකොට ඒ පුරප්පාඩුව ඇති වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 අයන්න වගන්ති යටතේ. ඉන්පසු අදාළ වන ක්‍රියාදාමය සඳහන් වෙනවා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 65.4 වගන්තියෙන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙනවා. ඒතොර මැතිවරණ කොමිෂන් සභාව ලිපියක් යොමු කරනවා අදාළ පක්ෂය, කියන්නේ සමගි ජන බලවේගයේ මාලේකම් ගරු රංජිත් මැද්දුම් බණ්ඩාර මැතිතුමාට. එතුමා නම් කරනවා මුජිබුර් රාමන් මැතිතුමා. ඒ පදනම් කරගෙන මැතිවරණ කොමිෂන් සභාව මේ ගැසට් නිවේදනය නිකුත් කළා. මුජිබුර් රාමන් මැතිතුමා ඒ මන්ත්‍රී ධුරයට පත් කිරීමට. දැන් ඒ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් අවසානයි. අද උදේ මුජිබුර් රාමන් මැතිතුමා දිවුරුම් ගත්තා. කතානායකතුමා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා දිවුරුම් දුන්නා. ඒතොර ඒක එතනින් අවසානයි. ඒ පිළිබඳ කිසිම පියවරක් මීට පස්සේ ගන්න බෑ. ඒක නිශ්චිතයි. එතකොට ඩානාගමගේ මන්ත්‍රීතුමගේ ආසනයට දැන් පත් වෙලා තියෙන්නේ මුජිබුර් රාමන් මන්ත්‍රීතුමා. දැන් ඇත්ත වශයෙන් මේක පුදුම තත්ත්වයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා අවුරුදු 4ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිය විදේශිකයෙක්. විදේශිකයෙක් ද්විත්ව පුරවැසියෙකුත් නෙවෙයි, කිසිසේත් ශ්‍රී ලංකා පුරවැසි භාවය නැති කෙනෙක්. දැන් ලෝකේ කොහෙද මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් වන්නේ? විදේශිකයෙක් ශ්‍රී ලංකා පුරවැසි භාවයේ කිසිසේත් නැති පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අසුන්ගෙන, එපමණක් නොවේ විධායකයෙත් ඉතාමත් වැදගත් වගකීම් සම්භාරයක් ඒ දීර්ඝ කාලය තුළ එතුමිය ඉෂ්ට කළා. සංචාරක කර්මාන්තය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය හැටියට. එතකොට ඒ සම්පූර්ණ කාලය තුළ ඒ සියල්ලක්ම කරේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙක්. ඉතින් ඇත්ත වශයෙන් මේ සම්බන්ධයෙන් අපි ගැඹුරින් හිතා බලන්න ඕනේ කොහොමද මෙහෙම අභූත දෙයක් සිදු වුණේ කියලා. ඇත්ත වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බුද්ධිමත් ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටකට ඒක අගෞරවය, අවනම්බුවක්. කොහොමද එහෙම වුණේ? මේකට දායක වුණේ කවුද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ බොහොම ප්‍රබල විවේචන ඇතුළත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් විමර්ශන දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්තුමාගේ නියෝග පිළිපැද්දේ නැහැ. දිගින් දිගටම කල්මැරුවා. කාගේ වුමනාවටද, මොකක් නිසාද? ඉතින් මේවා සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බැලීම අත්‍යවශ්‍යයි කියලා මම හිතා බලනවා. මොකද මේ 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 රටට ලොකු අහේනියක් සිදු වුණේ. දැන් මේ සම්පූර්ණ කාලය තුළ ඩානාගමගේ මැතිනිය පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සහභාගි වෙච්ච සියලුම පාර්ලිමේන්තු දිනවලට එතුමියට දීමනාවක් ලැබුණා. ඒක ඔක්කොම දැන් ආපහු ගෙවන්න ඕනේ. ඒ පමණක් නෙවෙයි, මහජන මුදල් වලින් මහජනයා බදු ගෙවනවා. දැන් ඒ රාජ්‍ය ආදායමෙන් මෙතුමියව නඩත්තු කළා අවුරුදු 4ක්. වැටුප් මෙව්වා, දීමනා, වරදාන, නිල වාහන, ඉන්ධන, විදේශ ගමන්, මේ සියල්ලක්ම කරා. කවුද මේවට ගෙව්වේ? ලංකාවේ ජනතාව. කවුරු වෙනුවෙන්ද? අවම වශයෙන් ලංකාවේ පුරවැසිභාවයක්වත් නැති පුද්ගලයෙකු වෙනුවෙන්. ඉතින් මේක එතනින් අවසාන වෙන්නේ. දැන් අධිකරණ නියෝගයක් තියෙනවා, එතුමියට විදේශගත වෙන්න බෑ. ඉතින් ඒ ක්‍රියාදාමයේ මන්ත්‍රී ධුරය පිළිබඳ තත්ත්වය දැන් ඉතාමත් පැහැදිලි. දැන් වර්තමාන මන්ත්‍රීවරයා මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා. ඒක ඉවරයි. හැබැයි සමස්ත ක්‍රියාදාමය ඉවර නෑ. මේකට වන්දි ගෙවන්න ඕනේ. මේ 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 රටේ ජනතාවගේ මුදල් මේ විදිහට අවභාවිතා කිරීම සම්බන්ධයෙන් උචිත ක්‍රියාදාම වලට අපි අවතීර්ණ වෙන්න ඕනේ. අවතීර්ණ වෙලා ඒ මුදල් පියවා ගන්න ඕනේ. එතකොට රජයේ පැත්තෙන් කතාවක් පතුරවන්න උත්සාහ දරනවා. ඩයනා ගමගේ මැතිනියගේ ආසනය අහිමි වීම තුළින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට යම්කිසි අවදානමක් ඇති වුණා කියලා. ඒකේ කිසිම වළංගු භාවයක් හෝ සත්‍යයක් නැහැ. සම්පූර්ණ බොරු කතාවක්. ඒ මොකද ඩයනා ගමගේ මැතිනිය මේ පක්ෂ සෑදීම සම්බන්ධයෙන් කළේ මෙච්චරයි. එතුමිය අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළා පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා. ඉල්ලීමක් කළා ඒ පක්ෂය ලියාපදිංචි කරන්න කියලා. අපේ ජාතික පෙරමුණ අපේ ජාතික පෙරමුණ කියන පක්ෂය ඒක ඉස්සෙල්ලා හිටියේ එතුමිය නෙවෙයි ඉස්සෙල්ලා හිටියේ ඒ ඊට ඉස්සෙල්ලා හිටියේ මංගල සමරවීර හා මංගල සමරවීරට අයත් පක්ෂය තමයි ඒ පක්ෂය. ඒක නම අපේ ජාතික පෙරමුණ මංගල සමරවීර හා ශ්‍රීපති සූර්යාරාලේකයන්. එතකොට මොකද්ද මේ ඩානා ගමගේ මැතිනිය කළේ? එතුමිය ඉල්ලීමක් කරා මේ මේක ලියාපදිංචි කරන්න කියලා. එපමණයි. දැන් අපේ රටේ නීතියේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ පුරවැසි භාවයේ නැති පුද්ගලයෙකුට ඒ විදිහේ ඉල්ලීමක් කරන්න බෑ කියලා පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවේ පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විදේශිකයෙක් වුණත් පුරවැසියෙක් වුණත් ඒ දෙක අතර වෙනසක් නැහැ. ඒක පුරවැසි භාවයේ තියෙන්න ඕනේ කියන එක අනිවාර්ය අවශ්‍යතාවයක් නෙවෙයි. පක්ෂයක් ලියාපදිංචි කිරීම, පක්ෂයක් ලියාපදිංචි කිරීමට පුරවැසියෙක් වෙන්න අවශ්‍ය නැහැ. එහෙම අනිවාර්ය අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා නීතියේ කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි පුරවැසියෙක් වෙන්නේ නැතිව කරන්න බැරි දේවල් තියෙනවා. කොහොම පැහැදිලිව නීතිය සඳහන් වෙලා තියෙනවා. මැතිවරණයක් තරඟ කරන්න බෑ. මැතිවරණයකදී ඡන්දය දෙන්නත් බෑ. පාර්ලිමේන්තුවේ අසුන් ගන්න බෑ. පාර්ලිමේන්තුවේ ඡන්දය දෙන්න බෑ. ඒ සියල්ලකටම අනිවාර්යෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි. එතුමියට තිබිච්ච ගැටලුව එතුමිය පුරවැසිභාවයක් තිබුණේ නැත. හැබැයි මේ දෙක එකිනෙකට වෙනස් කරුණු දෙකක්. පක්ෂයක් ලියාපදිංචි කිරීමට ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මැතිවරණ තරඟ කරන්න, ඡන්දය දෙන්න, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පුළුවන් කමක් නැහැ.
දැන් ඩයනා ගමගේ මැතිනිය සමග ජනබල වේගේ කිසිම මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනා අත්සන් කළා නැහැ. කිසිම මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනා අත්සන් කළා නැහැ. එම නිසා අල්ප මාත්‍රයක අවදානමක්වත් ඇතිවන්නේ නැහැ සමග ජන බලවේගයේ වර්තමාන පාර්ලිමේන්තුවේ අසුන් යන සින කිසිම මන්ත්‍රීවරයෙකුට. අබමල් රේණුවක අවදානමක් නැහැ ශ්‍රී ලංකා නීතිය යටතේ. ඒක මම වගකීමෙන් කියනවා. ඒ පිළිබඳ කිසිම ව්‍යාකූලතාවයක් අවුලක් නැහැ. සජපේ මන්ත්‍රීවරුන් සම්පූර්ණයෙන් සුරක්ෂිතයි. ඩයනාගමගේ මැතිනියගේ ආසනය අහිමි වීම නිසා සජපේ ඒ මන්ත්‍රීවරුන්ට කිසිම විදියක අවදානමක් ඇතිවන්නේ නැහැ. අනෙක් කාරණය තමයි වංචා දූෂණ පිළිබඳ කාරණය. මම හිතන්නේ දැන් මේ එළඹෙන මැතිවරණවල දැන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළා ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානුව සෙප්ටෙම්බර් 17යි ඔක්ටෝම්බර් 16 අතර. මම හිතනවා මේ ජාතික මැතිවරණවල අද ප්‍රධාන තේමාව වන්නේ අසීමිත වංචාව, දූෂණය, අක්‍රමිකත. ඒ ගැන විශාල විරසකයක් අපේ සමාජය තුළ තිබෙනවා. මේක අවසන් කරන්න ඕනේ. මේ සංස්කෘතිය නිම කරන්න ඕනේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල දැන් රජය දිගින් දිගටම කියන්නේ දැන් ඊයේ ගරු ජනාතුමා පාර්ලිමේන්තුව අමතමනුත් ඒ අදහස ප්‍රකාශ කළා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය අපිට අවශ්‍යයි. ඒක ලබා ගන්න ඕනේ කියලා එතුමා පුන පුනා ප්‍රකාශ කරනවා. හැබැයි IMF එක නිතර කියන දෙයක් තමයි ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩ ඒමට තියෙන ප්‍රධාන බාධකය අසීමිත වංචාව. අසීමිත වංචාව දූෂණය නිසා තමයි කියලා මේ අර්බුදයෙන් ගොඩ එන්න මෙච්චර අමාරු වෙලා තියෙනවා. ඒතර මේකෙන් ගොඩ එන්න කවුරුත් පිළිගන්නවා. දිගට හරහාට ජනතාව තලලා පෙළලා බදු ගහන එක නෙවෙයි. අපිට ආයෝජන අවශ්‍යයි. අපිට ආයෝජන ලබා දෙන අතීතයේ ආයෝජන ලබා දුන් ප්‍රධාන රටක් තමයි ජර්මනිය. දැන් ජර්මන් ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධානියා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ඒ අය කැමති මේ රටට ඇවිල්ලා ආයෝජන කරන්න. හැබැයි තිබෙන ප්‍රධාන දුෂ්කරතාවය තමයි ඉහවහා ගිය දූෂණය හා වංචා. දැන් ඒක ඇත්ත වශයෙන් ලොකු ප්‍රශ්නයක්. අද ආණ්ඩුව වැට් ගහනවා 18%. 18%. වැට් බද්ද කියන්නේ මේ රටේ ධනවත්ම පුද්ගලයා හා දිලිඳුම පුද්ගලයා එක විදිහට ගෙවන බද්දක්. ඒ සමාජ සාධාරණත්වයේ අනුව නිර්මාණය වෙච්ච බද්දක් නෙවෙයි. එතකොට මේ රටේ දිලිඳුම අය, ආර්ථික ශක්තිය අඩුම අයට ඒ විදිය බදු පනවන අතර දිගට හරහාට බදු විරාම ලබා දෙනවා. බදු විරාම. ඉවක් බවක් නැතිව. කිසිම ප්‍රමේතියක් නැතිව. සමහර අයට අවුරුදු 17ක බදු විරාම. තව සමහර සමාගමවලට අවුරුදු 40ක බදු විරාම. ඒනේ සම්පූර්ණ කාලය තුල ලාභ ලබා ගන්නවා 7-5ක් බදු හැටියට මහා භාණ්ඩාගාරයට ගෙවන්නේ නැහැ. මේක ඉතාමත් අසාධාරණ තත්වයක්. මේක පිටුපස තියන්නේ ගිජුකම, වංචාව. මේ බදු දෙන්නේ හිතවතුන්ට, ගජමිතුරන්ට. ඒ අයට අවකාශ සපයා දෙනවා මේ රජයේ අවසාන කාලය තුළ පුළුවන් තරම් තමන්ගේ සාක්කු පුරව ගන්න. බදු විරාම. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් බොහොම දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා ඒ ප්‍රතිපත්තිය. දූෂණයේ උල්පත. දැන් මේ පසුබිම තුළ තමයි රජයේ දූෂණ විරෝධී පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. අපි ඒකට සහයෝගය දුන්නා. ආණ්ඩුව කරන හැම දෙයකටම අපි විරුද්ධවන්නේ නැහැ. ජනතාවට ඒකෙන් සෙතක් වෙනවා නම් අපේ සහයෝගය තිබුණා. අපි ඒ පනතට විරුද්ධ වුණේ නැහැ. හැබැයි මේ පනත අසම්පූර්ණ පනතක්. ඒකේ හිඩැස් රාශියක් තියෙනවා.
එක හිටසක් තමයි මේ වංශා කරන අය දඩුවම් දෙන්ට වනේ. ඒගැන කිසිම සැක යන්න. හැබැයි දඩුවම් දීම වගේම වැදගත් තව අරමුණක් තියෙනවා. ඒ අරමුණ තමයි මේ කොල්ල කාපු මුදල් ආපහු ශ්‍රී ලංකා බාණ්ඩාගාරයට ලබාගන්න ප්‍රමාණය. අන එතන තමයි රජය පාලිමේන්තුවට ඉදිරිපත් කරපු නීතියේ පැහැදිලිව පෙනෙන අඩුපාඩුවක් තියෙන්නේ. හොරගං කරපු මුදල් මේ රටේ තැන්පත් කරලා තියෙන්නේ හැකි. හැබැයි මේ රටට වඩා ගත් දුරට ඒවා තැන්පත් කරලා තියෙන්නේ විදේශීය රටවල්වල දේපල මුදල් නොයෙක් දේවල්. දැන් ඒවා ආපහු ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් රජය ඉදිරිපත් කරපු පනත තුළ අපි දකින්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හිඩැස. දැන් ඒ අඩුපාඩුව පියවීම සඳහා සමගි ජන බලවේගේ මහලේකම්ගරු රංජිත් මැතිතුම බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඊයේ දවල් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය හමු වෙලා අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා, මම, ජනාධිපති නීතිඥ තිසත් විජයගුණවර්ධන මැතිතුමා, අපි සියලු දෙනාම මහලේකම්තුමිය හමු වෙලා පුද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනතක් අපි එතුමියට ඉදිරිපත් කළා. සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත. දැන් ඒකෙන් අපි හිතනවා මේ කොල්ල කාපු මුදල් මේ අපේ රටේ ජනතාව සතු මූල්‍ය සම්පත් මේවා ආපහු ලබා ගැනීමේ කාර්යභාරය වඩා පහසු වෙයි කියලා. වර්තමාන නීතියට වඩා ඉතාමත් ශක්තිමත් සාර්ථක නීතියක් තමයි අපි ඊයේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට ඉදිරිපත් කළේ. වර්තමාන නීතියේ ගැබ් වෙලා තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි මේ දේපළ මේ හොරගම් කරපු දේපළ ආපහු ලබා ගන්නට බැරි ප්‍රධාන හේතුව තමයි ඔප්පු කරන්න හරි අමාරුයි. ඔප්පු කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ ඉතාමත් ඉහළ මට්ටමකින් තමයි ඔප්පු කරන්න සිදු වෙලා තියෙන්නේ මේවා හොරගම් කරපු මුදල් කියලා. සාධන භාරය. දැන් ඒක අපි ලිහිල් කරන වගන්තියක් අපේ යෝජිත පනතට ඇතුළත් කළා. ඉගෙන අපරාධ නඩුවලට නෙවෙයි සිවිල් නඩුවලට අදාළ වෙන සාධන භාරයේ ඔප්පු කිරීමේ ප්‍රමිතිය. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. ඉස්සෙල්ලා කරන්න බැරි දේවල් අපි යෝජනා කරලා තියෙන පනතේ වගන්ති තුලින් කරන්න පුළුවන් වෙනවා. මේ ජනතාව සතු මුදල් මෙච්චර දුක් විඳින කාලයක් අපේ රටේ ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. ඉතින් මේ ජනතාවට සහනයක් ලබා දීම සඳහා බදු බර අඩු කරන්න ඕනේ. බදු බර අඩු කරන්න නම් විකල්ප ආදායම් මාර්ග රජය සොයාගත යුතුයි. එතකොට මේ කොල්ල කාපු මුදලෙන් කොටසක් හෝ එහෙන් කොටසක් හෝ ලබා ගන්න පුළුවන් වුණොත් එතකොට යම්කිසි වාතාවරණයක් සැකසෙනවා මේ අධික බදු අඩු කිරීමට පුළුවන් තත්ත්වයක්. අනේ එවන් තත්ත්වයක් ඇති කිරීම තමයි අපේ අරමුණ වුණේ. එතකොට මේ පනතේ මම දීර්ඝ විස්තර වලට යන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් කලමනාකරන අධ්‍යක්ෂක මණ්ඩලයක් යෝජනා කරලා තියෙනවා. කලමනාකරන අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ මණ්ඩලයට බොහොම පුළුල් බලතල තියෙනවා. හොරු අල්ලන්න. හැමෝම කතා කරනවා හොරු අල්ලන්න ඕනේ කියලා. ඒක ලොකු තේමාවක් වෙලා තියෙනවා. හැබැයි ඒක වචන මාත්‍රයට සීමා කරන්නේ නැතිව ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගැනීම සඳහා නීතිමය ව්‍යුහයක් විධිමත් ලෙස සකස් කිරීම තමයි අපි යෝජනා කරපු පනතේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. එතකොට මේ යෝජිත කලමනාකරන අධ්‍යක්ෂක මණ්ඩලයට බලය අයත් වෙනවා නොයෙක් විදිහට නියෝග දෙන්න. ඒ නියෝග දීම තුළින් මේ රටෙන් කොල්ල කාපු මුදල් ආපහු ලබා ගැනීමට. ඒකත් තමයි සංරක්ෂණ නියෝග. හොරකම් කරපු මුදලෙන් ඉඩම් හෝ සමාගම්වල කොටස් ලබාගෙන තියෙනවා නම් ඒවා ඒ විදිහටම තියාගන්න. ඒවා වෙන කෙනෙකුට පවරන්න එහෙම බැරුව ඒ විදිහටම තියාගන්න. අහිමි කිරීමේ නියෝග. දේපළ මුදල් සියල්ලක්ම සම්බන්ධයෙන් ඒ විදිය නියෝග නිකුත් කිරීමට ඒ යෝජිත අධිකාරියට බලය ලැබෙනවා. අත්හිටවීමේ නියෝග. බදු දෙන්න තියාගෙ හැටියට තමන්ගේ පවුලේ කෙනෙකු හෝ හිතවත් කෙනෙකුට පවරන්ට උත්සාහ දරුවොත් ඒවා නැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ඒ පනතට අපි ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒ වගේම මේ පනතේ තියෙනවා ඒ විදිය හොරාගත් දේපළ රාජසන්තක කිරීමේ නියෝග. හොරාගත්
දේපල විකිණීමෙන් ලබා ගන්නා මුදල් කිසිම අසීරුතාවයකින් තොරව ආපහු ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ලබා ගැනීම පිණිසත් මේකේ විධිවිධාන අපි ඇතුළත් කරලා තියෙනවා. මේ මුදල් ආපහු මේ හොරගම් කරපු මුදල් ආපහු ලබා ගත්තාම ඒ සම්බන්ධයෙන් විශේෂ ගිණුමක් මහා බැංකුවේ විවෘත කරලා ඒක පවත්වාගෙන යෑමටත් මේකෙන් ප්‍රතිපාදන තියෙනවා. මේ සම්බන්ධයෙන් සියලු නඩු ශ්‍රී ලංකා මහා අධිකරණයට යොමු කිරීමටත් ප්‍රතිපාදන ඒකෙන් සකස් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ ජනතාව පුන පුනා බලා සිටින මේ ඇත්ත වශයෙන් මේක තමයි වෙන සේට වඩා ජනතාවට ඕනේ. අපි මෙච්චර දුක් විඳිනවා මොකක් නිසාද? අපි කරපු වරද මොකද්ද? මේ රටේ ධනය කොල්ල කාපු නිසා තමයි කියලා මේසා විශාල පීඩනයකට අපේ රටේ ජනතාව ලක් වෙලා තියෙන්නේ. ඒකට ප්‍රතිකර්මයක් තියෙනවා, ප්‍රායෝගික ප්‍රතිකර්මයක්. දිගින් දිගට කතා කිරීම, නීති සම්පාදනය කිරීම පමණක් නෙවෙයි, ඇත්ත වශයෙන් බිම් මට්ටමේ ඒ හොරකම් කරපු සල්ලි ආපහු ලබා ගැනීම තමයි අපේ රටේ ජනතාවගේ ප්‍රධාන අභිමතාර්ථය. ඒක ඉටු කිරීම සඳහා තමයි සජපේ මහලේකම්තුමා ගේ නායකත්වයෙන් අපි මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟ පියවර ඒක නීතිපතිතුමාට යොමු කරන්න ඕනේ. අදාළ පාර්ලිමේන්තු කමිටුවල විමර්ශනයට භාජනය වෙනවා. ඒතර හැකියතාක් ඉක්මනින් අපි හිතනවා අපේ රජයක් යනවා. අපේ රජයකට වර්තමාන රජය මේ සම්බන්ධයෙන් කිසිත් උනන්දු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. හැබැයි අපේ රජයක යටතේ ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන පනත හැටියට අපි සලකනවා. ඊයේ අපි පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට ඉදිරිපත් කරපු පනත. සුභ උදෑසනක් මහාචාර්ය ජී.එල්.පී. රිස්මැත්තුමනි, ඒ වගේම මගේ සහෝදර මන්ත්‍රී අශෝක අබේසිංහ මැත්තුමනි. අද අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් තමුන්නාසයට කියන්න බලාපොරොත්තු වෙන්නේ සොරකම් කළ වත්කම් ප්‍රතිසාදන පනත් කෙටුම්පත ගැන. අපි දන්නවාද අපි ජීවත් වෙන්නේ බංකොලොත් වෙච්ච රටක. ඇයි මේ රට බංකොලොත් උනේ? මේ රටේ සමහර දේශපාලඥයෝ සහ නිලධාරීන් සහ වෙනත් අය මේ රටේ මහජන දේපල දූෂිත අන්දමින් බංකොල්ල කාපු නිසා. අපි දැනටමත් අහලා තියෙනවා සමහර මුදල් මේ රටේ ආයෝජනය කරලා තියෙනවා, සමහර මුදල් පිටරට ආයෝජනය කරලා තියෙනවා. නමුත් අද ජනතාව මේ රජය කරන්නේ ඒ මුදල් ලබා ගන්න, ඒ දේපල ලබා ගන්න නීත්‍යානුකූලව කටයුතු නොකර ජනතාව මත බදු බර දාලා අර තව කට්ටිය හොරකම් කරපු මුදල් ජනතාවගෙන් අය කරගන්න කටයුතු කරනවා. අපේ රටේ නීති පද්ධතියේ මේ අයතා ක්‍රම මගින් දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, වෙනත් අය උපයාගත් වත්කම් නැවත රජයට පවරා ගැනීමේ නීති ප්‍රතිපාදන නැහැ. මේ රජය දිගින් දිගටම කිව්වා මේවා පවරා ගන්න කටයුතු කරනවා කියලා. දැන් රජයේ අවසන් භාගයත් ඇවිල්ලා තියෙනවා මේගොල්ල කටයුතු කරනවා වෙනුවට දාලා තියෙන නඩු ටිකත් අයින් කර ගන්නවා. අපේ පක්ෂය වෙනුවෙන් මට පුළුවන්කම ලැබුණා දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තු පනතක් විදියට, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ඒ පනත් කිරුණපත ඉදිරිපත් කරන්න. රජය මොකද කරේ? රජය මේ දූෂණ විරෝධී පනත් කිරුණපත වෙනින්ම ඉදිරිපත් කරා. පෞද්ගලික මන්ත්‍රී කෙනෙකුට වැඩිය, යෝජනාවකට වැඩිය රජයකට ප්‍රමුඛස්සයක් දාන. මම පනත සම්මත කරත් අපි සහයෝගය දුන්නා, අපි ඡන්දය දුන්නා, රජයේ ක්‍රියාත්මක කරේ නැහැ. දිගෙන් දිගටම දූෂණ සිද්ධ වෙනවා. බෙහෙත් ගැනීමේදී සීනිබදු වංචාව, ඊයේ පෙරේදා විදේශිකයින්ගේ වීසා ගාස්තුවෙන් මුදල් උපයා ගන්නද, මේ සියල්ල කරන්න මුතේ ක්‍රියාත්මක කරන්නේ. අපි පක්ෂයක් විදියට අපි කල්පනා කරා සන්ධානයක් විදියට සොරකම් කළ වත්කම් ප්‍රතිශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරා. මේකෙන් අපි මොකද කරන්නේ? මේකෙන් කරන්නේ නීති විරෝධී කටයුතු වලින් උපයා ගන්නා බවට සාධාරණ ලෙස සැකරුණු ලබන දේපල තහනමට ගැනීම, රාජසන්ත කිරීම, අහිමි කිරීම හා කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධ කාරණා සඳහා විස්තීර්ණ විධිවිධාන සැපීම සඳහා පනත් කෙටුම්පත්. මේකෙන් අපි කරන්නේ
මේ අසාධාරණ විදිහට දූෂිතව මංකොල්ල කාපු මුදල් දේපල නවත ලබා ගන්න කටයුතු කිරීම. අපි මේ පනත් කැටුම් පත මගින් ඒකේ නීති ප්‍රතිපාදන තියෙනවා. මේ රටේ නීති ප්‍රතිපාදන තිබ්බේ නැහැ. අපි දන්නවා දැනට පිටරට මුදල් තියෙනවා. අපි අහලා තියෙනවා, අපිට දැනලා තියෙනවා පැන්ඩෝරා පත්‍රිකාවල. ලංකාවේ කීප දෙනෙක් දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කාණ්ඩායමකුත් නම් තියෙනවා ඒතර. ඒ පස්සේ උගන්ඩාවේ, සීෂෙල්ස්, දුබායි මේ විදිහට මුදල් ආයෝජනය කරලා තියෙනවා කියලා මේක සඳහන් වෙලා තියෙනවා. අපි මේ පනත් කැටුම් පතෙන් ඒ පිටරටවල් වල තියෙන මුදල් ලබා ගැනීමට, දේපල ලබා ගැනීමටත් මේ පනත් කැටුම් පතෙන් අපි අවශ්‍ය නීති රීති ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ඒ විතරක් නෙමෙයි, මේ ලැබෙන මහාචාර්යතුමා කිව්වා වගේ මේ නැවත පවරා ගන්න මුදල් දේපල කළමනාකරණ මණ්ඩලයකුත් පත් කළා, ජනතා හිතියට ඒ මුදල් ලබා දෙන්න, දේපල ලබා දෙන්න අපි කටයුතු කරනවා. දැන් කෙරෙන්නේ මේ ආණ්ඩුවෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් කොටසක් හොරකම් කරා, ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව සාමාන්‍ය ජනතාවගෙන් ඒ හොරකම් කර මුදල් බදු මගින් අය කරගන්න ජනතාව විශාල පීඩනයක ඉන්නේ. මත අපේ රජයේ අරමුණ, අපි ඉදිරියේදී පිහිටවා ගන්න රජයේ අරමුණ මේ හොරකම් කරපු මේ දූෂිත මුදල් වල අයිතිය නැවත ජනතාවට ලබා දීම, රටට ලබා ගැනීමේ කාර්යය තමයි මේක ඉෂ්ට කරන්නේ. අපි පනත් පෞද්ගලික මන්ත්‍රී පනත් කිටුම් පතක් විදිහට මේක ඉදිරිපත් කරන්නේ. අපි ඊයේ බාර දුන්නා මේක පාර්ලිමේන්තු මහලේකම්වරියට. පාර්ලිමේන්තු මහලේකම්වරිය මේක අපිට කිව්වා, මේක නීතිපතිට යවලා ගෙන්නගෙන මාස 6ක් ඇතුළත මේක ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතන්නේ අපි රජයෙන්, ඒ වගේම පාර්ලිමේන්තු ලේකම්ගේ නීතිපතිගෙන් ඉල්ලා සිටිනවා මේක රටට අත්‍යවශ්‍ය කාරණයක්. මේක රටට ජනතාවගේ බලවත් ඉල්ලීමක්. මේක කඩිනම් කරන්න කියලා ඉල්ලදරින් ඉල්ලා සිටිනවා. දේශපාලන බලපෑම් වල යටත් වෙන්න එපා. මම දන්නවා පහුගිය යහපාල ආණ්ඩුවේ අපි ලිපිගොනු 100 ගාණක් තියෙන මේ දූෂණ කියාගෙන ඒවා පරීක්ෂා කරලා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. නඩු පවරලා තියෙන මේ ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරේ? ඒවා දැන් එකින් එක අස් කර ගන්නවා. අපි දෙවිධයකට කටයුතු කරනවා. එකක් තමයි මේ හොරකම් කරපයට දඬුවම් දෙන්න අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අපි මේ මුදල් නැවත දේපල අයත් පවර ගන්න ජනතා මහජන අයිතිය ලබා දෙන්න අපි මේ පනත් කිටුම් පත මගින් කටයුතු කරනවා. හොරුත් අල්ලනවා, හොරුන්ට දඬුවනුත් දෙනවා. හොරකම් කරපුවත් මේ රටට ගේන්න ඕන නීති රීති අපිට සකස් කරලා තියෙනවා. ඉතින් අපි මැතිවරණයෙන් මේක අපිට අවස්ථාව දුන්නොත් මැතිවරණයෙන් පස්සේ අපි ප්‍රධානම පනත තමයි මේ දේපල ආපහු ලබා ගැනීමේ පනත. අපි මේක ක්‍රියාත්මක කරන සමහර පක්ෂ කියනවා දඬුවම් දෙනවා කියලා, දඬුවම් දෙන ආකාරයකුත් නැහැ. නීති රීති මොනවද කියලා කියන්නේත් නැහැ. ඔහේ කියනවට කියනවා. නමුත් අපි පිළිවෙලක් ඇතුව නීතිය සකස් කරගෙන මේක ලබා ගන්න කටයුතු කරමු. මේක ගැන මොකද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න ආවෙත් දැන් මහාචාර්ය මොන කතා කරද්දී දැන් ඩයනා ගමගේ තුම මාධ්‍යතුමිය සජෙබින්න ගෙනාවේ පාර්ලිමේන්තුව. ඔව්. එතකොට මේක ඩයනා ගියේ නැත්ද? එතකොට එච්චර වැරද්දක් කළේ නැද්ද? ඔව්. මම හිතන්නේ මේක අපි මුලින් ඉඳලා බැලුවොත් මේ පක්ෂයේ ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට අයිති පක්ෂයක් නෙවෙයි. මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම මේ පක්ෂයේ සමාජිකින් අයිති පක්ෂය. මේ පක්ෂයේ ඩයනා ගමගේ මැතිනියට ඉස්සෙල්ලා මේකේ මේ පක්ෂයේ භාරකාරත්වය මේ පක්ෂ නිලධාරි මණ්ඩලයේ සිටි මංගල සමරවීර මැතිතුමා යටතේ. මම දැන කීප දෙනෙක් එතුමගේ හිතවතු තමයි මේකේ නිලධාරින් ඉදිරිදී. ඊට පස්සේ ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ හිතවතේ මේක මේ පක්ෂ සභාපති වෙලා තියෙනවා. අපිට මේ පක්ෂය ගැන අපි ගණදෙනුව කරේ 2019 2020. මේ පක්ෂයේ අපි සම්පූර්ණ මේ රටේ අපේ රටේ දේශපාලන පක්ෂයක් අලුතෙන් පිහිටවන්න අවුරුදු 4ක් යනවා. සාමාන්‍යයෙන් මේ රටේ ක්‍රමයේ තමයි
තියෙන ද්‍යාපන්ති දේශපාලන පක්ෂයක් කරන්න ඒකට මේක අනුගත කරන එක. දැන් මහිතන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ඒ විදිහට තමයි කටයුතු කරේ. ඉතින් අපි ඒ විදිහට තමයි කටයුතු කරේ. අපි ආරම් මේකේ මධ්‍යම කාරක සභාව මේක තිබ අපේ ජාතික පෙරමුණ කියලා. මධ්‍යම කාරක සභාවට අපිට ඕන අපේ අය කාණ්ඩායම් පත් කරගත්තා. මේකේ සභාපති විදිහට නායකයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් කරා. මේකේ මහා ලේකම් විදිහට මාව පත් කරගත්තා. මේ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව. ඊට පස්සේ මේ පක්ෂය අපි සමගි ජන බලවේගයේ විදිහට අපි නැවත නම් වෙනස් කළා. අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකෙන් කළ නීත්‍යානුකූල පක්ෂයක් විදිහට අපි දැන් කටයුතු කරනවා. මේ සම්බන්ධව ප්‍රශ්නයක් පැන නැගුණා 2020 එක්සත් ජාතික පක්ෂයේ හිතවත් පිරිසක් අධිකරණයට ගියා මේ පක්ෂය නීත්‍යානුකූල නැහැ කියලා. අධිකරණේ තීන්දුව කරා නැහැ මේක නීත්‍යානුකූල පක්ෂයක් කියලා එක්සත් ජාතික පක්ෂයේ හිතවතාගෙනපු නඩුව අයින් කරලා දැම්මා. මැතිවරණයට ඉස්සෙල්ලා අපිට ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිපියක් දීලා තියෙනවා. මේ පක්ෂය ලියාත් නීත්‍යානුකූල ලියාපදිංචි කර පක්ෂයක්. මේ පක්ෂයේ සභාපති නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා, මේ පක්ෂයේ මහ ලේකම් රංජිත් මතුමාණ්ඩාර. ඒ අනුව තමයි අපි පහුගිය මැතිවරණේ නාම යෝජනා ඉදිරිපත් කරේ. සමගි ජන බලවේගෙන් මමයි ඒ නාම යෝජනා පත්‍ර වලට අස්සම් කරේ. ඉතින් කාටවත් අයිතියක් නැහැ. එහෙනම් ජී.එල්. පීරිස් මැතිතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති. එතුමාට කියන්න පුළුවන් මේ පක්ෂය මගේ කියලා. එතුමා බුද්ධිමත් නිසා තමයි ඒක නොකියන්නේ. බුද්ධිමත් නිසා තමයි ඒක නොකියන්නේ. ඉතින් මේ පක්ෂයේම කාටවත් නීත්‍යානුකූල අයිතියක් ඇත්තේ නැහැ. කාටවත් මුකුත් කරන්නම් බෑ. ඩයනාගමගේ මන්ත්‍රීතුමෙන් ඇහුවනේ මේකයි නම දැම්මේ කියලා. ඩයනාගමගේ හිටපු මන්ත්‍රීතුමිය අපිට ගෙනල්ලා පෙන්නුවා එයාගේ දේශීය හැඳුනුම්පත. මේ පාස්පෝට් එක අපි ඒ සම්බන්ධව ආගමනාවිකවන අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් මම පෞද්ගලිකව දුරකථනයෙන් ඇහුවා මෙතුමිය ශ්‍රී ලංකා මේ පුරවැසියෙක්ද කියලා. ඔව් කිව්වා. ඔව් කිව්වා. ඉතින් අපිවත් මෙයා රවට්ටලා තියෙනවා. ඉතින් අපි මේකට විරුද්ධවත් කටයුතු කරනවා. මේකට විරුද්ධවත් අපි නීති මාර්ගයට යනවා. අපි රවට්ටපියෙක් ගන්න. අනිත් එක තමයි පක්ෂයක් මම හිතන්නේ පක්ෂකයිතිය ලේකම්ට නෙවෙයිනේ තියෙන්නේ. මට නෙවෙයිනේ මේ පක්ෂයිතිය තියෙන්නේ. මෙයාගේ අපේ පක්ෂයයි තියෙන්නේ. අපි ලක්ෂ ගානක් අපේ පක්ෂ සමාජිකින්ට. ඉතින් මේක එකනම් පිස්සු කතා කිව්වා කියලා ආණ්ඩුවේ කට්ටිය පරාජයේ පෙනිපෙනි වෙන ක්‍රමයක් නැතුණාම බොරු ප්‍රචාර ගිනියන්න ජනතාව තුළ අවිශ්වාසය ඇති කරන්න කටයුතු කරන එක ගැන අපි කනගාටු වෙනවා. දැන් ඩයනාගමගේ කිතුම අතුසුමියගේ දැන් වරක් අපේ රටේ දීපරණ භාවිතා කරනවා කියන්නේ. ඔව්. දැන් මේ සම්බන්ධ අධිකරණ තීන්දුවක් දුන්නට මේක කවුරුහරි අපි ආයක කියන්න ඕනේ නැහැ. මේක ලයි කරගන්න ඒ සම්බන්ධ සජීවී මැදිහත් වෙනවා. අනිවාර්යයෙන්ම රජයේ දීපල අයථා විදිහට පාවිච්චි කරපියක් ගැන ඒ දීපල පවරා ගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. නෑ පොලිසිය කොමත් ක්‍රියාත්මකුන් නෑනේ. මේ ඩයනා ගමගේ මන්ත්‍රීතුමගේ පුරවැසිභාවය සම්බන්ධව CID එකට පැමිණිලි කරලා තිබ්බේ 2019 හෝ 20. ඒක ක්‍රියාත්මක නොවුණු නිසා තමයි මේ ඩයනා ගමගේ මන්ත්‍රීතුමට වෙනින්ම නඩුවක් දැම්මේ ඕෂල හේරත් මැතිතුමා. ඕෂල හේරත් මැතිතුමා තමයි මේක CID එකට පැමිණිලි කරලා තිබ්බේ. CID එක පරීක්ෂණය කළා. CID එක ආගම නිගම දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය ලේකම්ගෙන් රජිස්ට්‍රාර් ජෙනරාල්ගෙන් මේ සියල්ල කටඋතර අරන් තියෙනවා. ඒ සියල්ල අඩංගුව බී වාර්තාවක් උසාවියට ඉදිරිපත් කළා තියෙනවා. ඒකේ පැහැදිලිව පේනවා අර නිලධාරීන් සාක්ෂි දීලා තියෙනවා මේකේ තියෙන කාරණා සම්බන්ධව මෙතුමිය වැරදි කියලා. නමුත් CID මොකද කළ තියෙන්නේ? මේක දිගටම ගිනියන්නේ නැතු ෆයිල් එක වහලා තියෙනවා. මොකද කරේ ආණ්ඩුවට ඩයනාගමගේ මන්ත්‍රීතුමිය ගිය නිසා උඩින් නියෝගයක් එන්නේ නැති ෆයිල් එක වහලා තියන්නේ. ඒ වුණ මේ රටේ අද නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. හරි විදිහට අධිකරණයේ නියෝගයක් නැතුව දැන් නම් මේ ක්‍රියාත්මක කරන්න ඕන. පෙරේදත් අධිකරණයේ නීතිඥවරු විශේෂ මේ විනිශ්චයකාරවරු කියලා තියෙනවා බැනලා තියෙනවා CID එකට දෝෂ ආරෝපණය කරලා තියෙනවා. ඇයි මේ කාරණේ කරේ නැත්තේ කියලා දෝෂ ආරෝපණය. මෙන්න මේ රට පාලනය කරන හැටි මේ පොලිස් පතිලා පොලිස් සැමතිලා මේ රට පාලනය කරන හැටි තමයි මේ. ඔබතුමාලා සෝදානම් දේ වගේ වැරදි වැඩි කරපු එකට ඉතිරි දිනිටියක්මත් කරන්නේ. අනිවාර්යයෙන් කවුරු හරි වැරද්දක් කරලා තියෙනවනේ ඒක ගැන කටයුතු කරන්න එපයි.
අපි දෙදස් පහළුවේ මම පැහැදිලිව කියනවා දෙදස් පහළුවේ අපි දූෂණ විරෝධී කමිටුවකුත් පත් කරා. ඒ කමිටුවේ හිටියේ කට්ටිය නම් ඒ ක්‍රියාත්මක කරේ නෑ. ඒ කමිටුවේ හිටියේ අනුරු කුමාර දිසානායකගේ සභාපති හිටියේ. හැබැයි මම අපි කියනවා නඩු 30 ගාණක් පවර්ලා තියෙනවා ඒ හොරගම් කරපු වැඩ විරුද්ධව. මම නීති ආසාමය ඇමති කාලෙත් නඩු කීපයක් පැවරුවා. පවර්ලා හිටපු ජනාධිපතිගෙන් බැනුණුත් ඇහුවා. ඒකත් කියන්නේ බයි බැනුණුත් ඇහුවා. හැබැයි ඒ නඩු මේ ආණ්ඩුවෙන් පස්සේ තාක්ෂණික හේතු මත කියලා නඩු එකෙන් එක ඉල්ලාස් කරගත්තා. සාමාන්‍ය මෙතුමා නීති විශාරදයක් එතුමා දන්නවා තාක්ෂණික හේතු මත නඩුවක් ඉදිරි අයින් කරාම නැවත ඒ නඩුව පවරන්න ඕන. එහෙම මේගොල්ලෝ පවරලා නැහැ. අපි ඒ සම්බන්ධ අවශ්‍ය කටයුතු කරනවා අපේ ආණ්ඩුවක් යටතේ. අපි පැහැදිලිව කියනවා 2015ට ඉස්සෙල්ලා හොරකම් කරපු ඒවා වංචා කරපු ඒවා දැන්ට ලිපි ගොනු 100 ගන්න තියෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ මේ සියල්ල අපහොත් ක්‍රියාත්මක කරනවා. සියල්ල ක්‍රියාත්මක කරනවා. ඒ වගේ නෙමෙයි පහුගිය කාලේ කරපු වංචා දූෂණ වංචා සම්බන්ධවත් අපි ක්‍රියාත්මක කරනවා. ඊයේ පෙරේද බිලියන ගානක වංචාවක් පිට රටේන විදේශිකයන් ගෙනුත් ගසා ගන්න තත්ත්වයකට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ දියුණු වෙනකොට කල්පනා කරා කොහොමද මේකෙන් හොරකම් කරන්න කියලා. ඒගොල්ලෝ දාලා තියෙනවා ඉස්සර ඩොලර් 50යි සංචාරක වීසාවල. මේක ඩොලර් 75ක් කරා. 75ක් කළා මේ ආයතනයේට ගාස්තු විදිය ඩොලර් 18 දසම් පහකුත් 6යි දසම් පහක් මේවා මොකද හැන්ඩ්ලින් චාර්ජස් කියලා ගත්තා. මේ කියන්නේ ඩොලර් 25ක්. ඩොලර් 26ක් මේ සමාගමට යනවා. ඩොලර් 26ක් කියන්නේ රුපියල් 8000කටත් වැඩි. මම ඊයේ පෙරේද ඕස්ට්‍රේලියාවේ යන්න මම වීසා ඉල්ලුවා. ওই සමාගම මගෙන් ගත්තේ රුපියල් 3000 ගන්නයි. ඒ කියන්නේ මොන ගැහිල්ලක් ගහනවා ඇද්ද? ඕස්ට්‍රේලියාව යන ওই සමාගම රුපියල් 3000 ගන්නයි මගෙන් ගත්තේ. දැන් ඊයේ පෙරේද කැබිනට් එකේ කියනවා නෑ මේක අපි අයින් කරගන්නවා. ඩොලර් 50යි අය කරන්නේ. ඩොලර් 50න් 10ක් ඒ සමාගමට දෙනවා. ඉතින් අපි අහන්නේ අර 26 කොහොමද 10ට බැස්සේ? 16ක් කවුරු හරි හොරකම් කළා තියෙනවා. 16ක් කවුරු හරි ඔක්කොම හොරකම් කළා තියෙනවා. ඉතින් මෙවැනි දූෂණ තියෙන්නේ. දැන් ඒක තමයි මේ මහලිකම් තෝරේ ඉන්න නිසා අහන්නේ දැන්. මෙහෙම නඩු කිව්ව කිව්වත් දැන් ප්‍රකාශකපත් වල ගියා කියන්නේ දැන් තව තියෙන අපි දන්නවා මේ මුදල අනිත් පැත්තට ගියව හරියට ප්‍රයත්නවත් තුමා අවශ්‍යමයි. ඒ කට්ටිය වර්තමාන ගත්තින අපි දාලා තියෙන මොකක්ද? අපි පක්ෂයට විරුද්ධව කටයුතු කරාම පක්ෂයේ වැඩපිළිවෙලට පක්ෂයේ තීරණවලට විරුද්ධව කටයුතු කරාම අපිට පක්ෂ ව්‍යවස්ථාවෙන් තියෙන අවස්ථාව තමයි විනය පරීක්ෂණයක් කළා මේගොල්ලෝ අයින් කරන එක. අයින් කළා මැතිවරණ කොමිසමට ලියුමක් දානවා මේගොල්ලෝ අපේ පක්ෂෙන් අයින් කරා කියලා. ඒතකොට මන්ත්‍රීකම අහෝසි වෙනවා. අපි මේ විනය පරීක්ෂණ තියලා මේගොල්ලන්ව අයින් කළා තියෙනවා. මේගොල්ල අපිට විරුද්ධව අධිකරණයේ නඩු පවර්ලා තියෙනවා අයින් කරාට විරුද්ධව. සාමාන්‍යයෙන් මේ නීතියෙම තියෙනවා අධිකරණයේ මේකට මාස දෙකක් ඇතුළත මේ තීන්දුව දෙන්න ඕන කියලා. නමුත් දැන් මේක දිගින් දිගටම කල් දානවා. ඉතින් අපි අධිකරණයේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ තීන්දුව ගත්තා වගේම අරවත් ඉක්මන් කරලා දෙන්න කියලා. දැන් ඒක මත ඔබතුමා කියව කතා දෙකක් කිව්වත් මේක කරන ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව දීලා දෙනවා මේ රට බංකොලොත් කරපු අය පිළිබඳව. අනිවාර්යෙන් නඩුව පැවරුවෙත් අපි අපේ බුද්ධි මණ්ඩපේ මහාචාර්යවරු 3 දෙනෙක් මේ නඩු පැවරුවේ සහාචාර්යවරු 5 දෙනෙක්. අපි අනිවාර්යයෙන්ම දැන් අපිට දීලා තියෙන අධිකරණ තීන්දුව. ඉතින් මේ අයට විරුද්ධව අපි කටයුතු කරන එක දෙකක් නෑ. අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් හැම නීතියක්ම ක්‍රියාත්මක කරනවා. හොඳයි. එහෙනම් සංජිබේ ආණ්ඩුව පත්නොඩ කියන ලක්කේ හිටිය නැත්තම් කොහොමද? ඔයදී මේකනේ දැන් මේකෙත් අපි මේ පනත් කෙටුම් පතේ තියෙන හොරගම් කළවත්කම් නැවත ලබා ගැනීමේ පිටරටවල තියෙන ඒවාත් ගෙන්න ගන්න මේවා කරනවා. ඉතින් අපිට පුළුවන් නේ අපිට ජාත්‍යන්තර වරෙන්තුනිකුත් කළ රතු වරෙන්තු ආ නිල් වරෙන්තුනිකුත් කළා. මෙයා ගෙන්න ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය ජාත්‍යන්තර සම්මුතියක් අපේ එහෙමනේ. අපි හැමයි ගෙන්නලා දෙන ඊයේ පෙරේදත් ඔය ගෙන්නුවේ. වහරක් කටාගෙන්නවා එහෙම නේද? ඉතින් මේ කටොත් ජෙන්නනවා. ලෝක බැංකුවට අනුබද්ධ සංවිධානයක් තියෙනවා ස්ටාර් කියලා. ස්ටාර්.
ඒක ජාත්‍යන්ත්‍ර සංවිධානයක ඒක ලෝක බැංකුවට අනුබද්ධ සංවිධානයක්. ඉතින් ඒ සංවිධානයට විශේෂ බලතල තිබෙනවා විදේශීය බැංකු වලින් ඒ ගිණුම් පිළිබඳ යම් යම් තොරතුරු ලබා ගැනීම. දැන් රජය සම්මත කරගත්තේ එක අඩුපාඩුවක් තමයි ස්ටාර් වෙමි ජාත්‍යන්තර සංවිධානයකින් සම්පූර්ණ ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය වටා පිටාව සකස් කරලා තිබුණේ නැහැ. අපේ පනතෙන් ඒ අඩුපාඩුව පේනවා. ඒකෙන් ලොකු වෙනසක්. පිටතට පැන්නා දෙන්න ගන්නවා ගෙන්න ගන්නවාමයි. හොඳයි. ඉච්චරයි මේ අශෝක අභිසිංහත්. ඔව් කියන්න. අධ්‍යයනයක් කළා කරුණු පැහැදිලි කළා ඒ වාර්තාවක් ඉදිරිපත් කළා දෙනවා කැබිනට් එක කැබිනට් කැමති දුර 15කට සීමා ඔක්කොම නියෝජ්‍ය අමාත්‍ය දුර සහ රාජ්‍ය අමාත්‍ය දුර 45 ඔබතුමාගේ රජයක් යටතේ මේ වැනි දෙයක් කොහොමද කරන්නේ මම හිතන්නේ ඒකේ ප්‍රධාන කාරණය තමයි රිටේ රිසර්ච් එක කියලා තිබ්බ විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් ඕන කියන එක මේ රජයේ පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම හිතන්නේ ගැසට් කීපයක් වගේ මේ විෂයන් වෙනස් කරලා තියෙනවා. ඉතින් අපි පිළිගන්නවා විද්‍යානුකූල කැබිනට් මණ්ඩලයක් ඕන. එක එක විෂයන් සම්බන්ධව එක වෙන් කරලා තියෙන ඕන. දැන්ටමත් අපේ පක්ෂේ විද්‍යානුකූලව මම හිතන්නේ අපි කාණ්ඩ 27කට බෙදලා එක එක අංශවල අපි දැන් කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා මොකද්ද කැබිනට් මණ්ඩලය කොච්චරද අපේ ආණ්ඩුවක් කෙනෙකුට අපි මා හිතන එක ජනතාවට මැතිවරණයේදී අපි කියන දැන් නෙවෙයි කොහොමද රජය ක්‍රියාත්මක කරන්න කියලා අපි කියනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ කියනවා රජය සේවකයන්ට පරිවිමන් නැහැ, පරිගැටවීමක් වෙන්නේ නැහැ කියලා. ඒක 25. ඔයාලගේ රජයෙන් ඒ රසයන් සහනයක් ලබා දෙනවා. අපි දිගින් දිගටම ලබලා දුන්නා අපි දැන් හිටපු ආණ්ඩුවේ හා පහළ ආණ්ඩුවේ තමයි ඉතිහාසයේ රජයේ සේවකින්ගේ වැටුප වැඩිම වැඩි උනේ. ඉතින් රජයේ සේවකයා වගේම බලන්නත් ඕන ගොවියා ගැන ජනාධිපතිතුමා ගොවියා ගැන නිකම්වත් කතා කරේ නැහැ. ඒ කියන්නේ ගොවිය අමතක කළා දාලා. ඉතින් ගොවියා ගැන, දීවරයා ගැන, කම්කරුවා ගැන, ඒ සියල්ල ගැන අපි කල්පනා කරනවා ඉස්සෙල්ලම මේ හොරකම් වංචාවට කඩළු බඳින්න ඕන. නැත්නම් කොහෙන් ගන්නද හොරකම් කරනකොට? එතනින් ගියාම දූෂිතින්ට දඬුවම් දෙන්න ඕන. හොරකම් කරපු සල්ලි ගේන්න ඕන. ඒකට තමයි මේ පනත් කෙටුම්පත් තියෙන්නේ. හරි. හරි. බංකොලොත්තු රටක මේ හොරකම දූෂණ වංචාව තවදුරටත් ක්‍රියාත්මක වීම නිසා තමා ඊයේ දින සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් මැතිතුමත් මමත් අපි සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේ මේ තරම් බංගලොත් වෙච්ච රටක මේ දූෂණ වංචාව කොපමණ ඉහළට ගිහිලා කියලා තේරෙනවා පසුගිය දින මේ මෙතුමා කිව්ව වීසා වංචාව පිළිබඳව මේ වීසා වංචාවත් එක්ක වසර 10කට සමස්ත වීසා ලබා දීමේ ඔන්නරාවෙල් වීසා ලබා දීමේ බලය සමාගමකට දීලා ඒ සඳහා වුන් බලාපොරොත්තු වන ගාණ බලපුවාම ඒ වසර 10 තුල රුපියල් බිලියන 180200 අතර බුදලක් බිලියන 200ක් කියන්නේ කෝටි 200,000ක් කියන්නේ වර්ෂයක රාජ්‍ය ආදායම සමාන මුදලක් මොන් මේ සමාගම හරහා මේ දූෂණේ හොරකම් කරන්න තීන්දුව කරලා තියෙනවා. අපේ රටේ මේ රට ආර්ථික අර්බුදයට ගොඩ දාපු. ඒ වගේම ආර්ථික ඝාතනය කළ කණ්ඩායම් තුනක් හිටියා. පළවෙනි කණ්ඩායම තමා ජනතා වික්ටි පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම. ඔවුන් 1965 ජනතා වික්ටි පෙරමුණ පිහිටවලා 1970 මහා මේ රටේ අරගලයක් ඇති කළ තරුණ සංහාරිකු සමග ඒ රටේ සම්පූර්ණ ආර්ථික වශයෙන් පහළ දැම්මා. ඊන්පසු ආයේ මැතිවරණයට ඉදිරිපත් වෙලා 82 රොහණ විජේවීර සහෝදරයා ආයේ 1988-89 ආයේ මේ රට විශාල ආර්ථික අර්බුදයකට ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා, ගොවිජන සේවා මධ්‍යස්ථාන, බස් රථ, ආර්ථික මර්මස්ථාන විශාල වශයෙන් විනාශ කළා. මේ රට විශාල ආර්ථික අර්බුදයකට දැම්මා ඒ පළවෙනි ආර්ථික ඝාතක කණ්ඩායම. දෙවෙනි ආර්ථික ඝාතක කණ්ඩායම තමයි 30 වරු යුද්ධයකට මේ රට හෙළපු LTT කණ්ඩායම.
ඒකත් දැන් අවසන් වෙලා තියෙනවා. තුන්වෙනි ආර්ථික ඝාතක කණ්ඩායම තමයි දැන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන නියමනය කරන ලද. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂයෙන්ම තුන්න ඔවුන් චෝදනා කළා මේ රාජපක්ෂවරු මේ රටේ ආර්ථිකය ඝාතනය කරලා තියෙනවා, ඔවුන් ආර්ථික ඝාතකයෝ, මේ රට බංකොලොත් ගන්න මූලික වුණා කියලා. ඉතින් මේ தත්ත්වය තුළ සොරකම තාම නතර වෙලා නැහැ. මේ වර්තමාන ආණ්ඩුව සීනිබදු වංචාව, ඒ වගේම වැඩබදු වංචාව, සුදුලුණු වංචාව, පොල්තෙල් වංචාව, මේ සියලුම වංචා කරමින් අලුත්ම මේ බංකොලොත් වෙලා තාම අපිට ණය ගවා ගන්න බැරි තත්ත්වයක් තියෙද්දි ඔන්න නැවතත් පටන් ගන්න තියෙනවා මේ වීසා මගින් වංචා කරන්න. මේ යනකා කොරහත් බිඳගෙන යනවා වගේ අවසාන මොහොතේ දූෂණ වංචා කරලා සියල්ලම මේ රටේ සාරය එකතු කර ගන්න තමයි හදන්නේ. ඒක නිසා තමයි අපි ඊයේ මේ පුද්ගලික මන්ත්‍රී යෝජනා 50ක් ඉදිරිපත් කළේ 50ක් විදිහට මේ මුදල් නැවත පවරා ගැනීම, හොරගම් කරන ලද මුදල් නැවත පවරා ගැනීම. ඔවුන් මේ හේතුව නිසාම තමයි තුන්වැනි වාරිකයේ IMF වාරිකයක් තාම ලැබිලා නැත්තේ. ඔවුන් කියනවා මේ රටේ දූෂණ වංචා ඉතා විශාල තියෙනවා, මේක නැතිකරන්න මේ ශක්තිමත් පනතක් එන්න කියලා. හැබැයි ඒක තාම ගෙනල නැහැ. ඒකද තුන්වැනි වාරිකයේ තාම ලැබිලා නැහැ. ඒක ලැබෙන්න තිබුණේ මාර්තු මාසේ, තාම විශේෂයෙන්ම ලැබිලා නැහැ. ඉතින් මේක නිසා ඔබට දන්නවද මම ළඟ තියෙනවා මගේ වීඩියෝ එකක්, මම කතා කරපු එකක් ගැන. ඒ වගේම හිටපු ඇමතිවරයෙක් කියපු එකක්. මම ඒක පාර්ලිමේන්තුවෙත් කිව්වා. මහින්ද රාජපක්ෂේවරු ඒ කාලේ හොරකම් කරලා තියෙනවා ඩොලර් බිලියන 18ක් ගැන ඒ ඇමතිවරයා කියන මම ළඟ වීඩියෝ එකක් තියෙනවා. දැන් වෙලාවක් නැතිසම මම ඒක දාන්නේ නැහැ. ඒ ඩොලර් බිලියන 18ක් කියන්නේ ලංකාවේ දැන් සල්ලි වෙන ඩොලර් එකක් රුපියල් 300 නම් ඩොලර් බිලියනක් කියන්නේ කෝටි 30000ක්, කෝටි 540000ක්, අවුරුදු දෙකක රාජ්‍ය ආදායම. දැන් මේ ණය ප්‍රතිවගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ ISB ජාත්‍යන්තර ස්වයිත්‍ය බැඳුම් කර තියෙන ණය ප්‍රතිවගත කාණ්ඩ කියන්නේ ඩොලර් බිලියන 12.5යි. එතකොට මේගොල්ලෝ මේ ප්‍රදේශ ණය ප්‍රතිවගත කිරීමෙන් ණය කපා හැරීමක් බලාපොරොත්තු වෙනවා හැයා කට්ට ඩොලර් බිලියන 17ක. හැබැයි මේගොල්ලෝ හොරගම් කරලා තියෙනවා කියලා කියනවා ඩොලර් බිලියන 18ක්. මේ ඒ කාලේ වෙද්දි දැන් තව ඊට වැඩි වැඩි වෙලා තියෙනවා. ඩොලර් බිලියන 50 ගණක් ගැන කතා කරනවා, හොයාගන්න බැරි. හැබැයි ඩොලර් බිලියන 18ක් ගැන කතා කරනවා. ඒක කියනවා රජයේ දැන්ටත් වර්තමාන රජයේ ඇමති කෙනෙක් ඒවල කියූප එකක් මම ළඟ තියෙනවා වීඩියෝ එක. මම මේ ගැන කිව්වහම පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කළා. ඉතින් ඒතකොට ඩොලර් බිලියන 18ක් හොරක ඒ ටික අපිට ආයේ නැවත එකතු කර ගත්තොත් අර ණය ප්‍රතිවගත කිරීමක් ගැන කතා කරන්න ඕනේ. ඩොලර් ණය ප්‍රතිවගත කිරීම බලාපොරොත්තු වෙන හැයා කට් එක ඩොලර් බිලියන 17යි. සමස්ත ISB ප්‍රතිවගත ගන්න බලාපොරොත්තු ඩොලර් බිලියන 12.5යි. ඉතින් කොපමණ මුදලක් හොරගම් කරලා තියෙනවද? කෝටි 540000ක් ඩොලර් බිලියන 18ක් කියන්නේ. ඉතින් මේක නැවත ලබා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඒකින්ද තමයි අපි මේ පණිවිඩ ඉදිරිපත් කරන්නේ. අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන් මේක සිද්ධ කරනවා. නීති හිටපු නීති හා සාමයේ ඇමතිවරයා ඉන්නවා, හිටපු ඇමතිවරු ඉන්නවා. අපිට මේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වය යටතේ අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා හොරෙක් නෙමෙයි. එතුමා දැන්ටත් පොරොන්දු වෙලා තියෙනවා අපි මේවා නැවත ලබා ගන්නවා කියලා. ඉතින් මේක නිසා තමයි අපි ඊයේ මේ පනත ඉදිරිපත් කළේ. දැන් බලන්න ඊයේ රනිල් කුමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මොකද කිව්වේ හදිස්සියේ? අර වීසා ප්‍රශ්නයත් එක්ක, මොකද එතුමා සම්බන්ධයි මහ බැංකු වංචාවට. මහ බැංකු වංචාවට සම්බන්ධයි මේ රට වංකොලොත් කරපු කණ්ඩායමත් එක්ක එකතු වෙලා දැන් කරන්නේ. ඉතින් කවදාකවත් මේ දූෂණ වංචා නැති කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑනේ. දැන් එතුමා මේකෙන් මේ රටේ යන්කේ ආන්දෝලනයක් අම්මද ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔන්න හැමදාම කියන වැල්පාලම ගැනයි අපාය ගැනයි එහෙම කියාගෙන ගියා. මොකද රටේ මේක වෙන පැත්තකට යොමු කරන්න. ඉතින් මෙතුමා හදන්නේ හැම වෙලාවෙම මේ තියෙන ප්‍රශ්නේ වෙන පැත්තකට යොමු කරලා ඉදිරියට යන්න. එතුමා හැම වෙලාවෙම අපිට ආරාධනා කරනවා එන්න අපිත් එක්ක මේ මල්වට්ටියට අත ගහන්න කියලා. මේ වල්ලට්ටියට මේ හොරු රෑනක් ඉන්න මල්වට්ටියට කොහොමද අපි අත ගහන්නේ? එහෙම කරලා යන්න පුළුවන්ද? ඒකින්ද තමයි අපි මුලින්ම රජිත් ප්‍රේමදාස මහත්මයා අගමැතිතුම ගත්තෙත් නැත්තේ. ආයේ මේ ආණ්ඩුවත් එක්ක මේ දූෂණ වංචා පිරිච්ච ආණ්ඩුවක් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? ඉතින් අපි ඉතින් අපිට ආරාධනා කරනවා මෙහෙම වන්න කියලා. අපිට මේක කරන්න බැරි ඒකයි. එතුමා හැම වෙලාවෙම කියන මොකද එතුමාගේ ඉන්න පක්ෂයයි කියනවා ලක්ෂ එක මේ 1,20,00,000කින් දිනනවලු. කෝටි මේ ගානකින් එයා එතුමා ජනාධිපති වෙනවලු. එතුමා එහෙනම් අපිට ආරාධනා කරන එතුමාට පුළුවන්නේ එතුමා මේ රට සංවර්ධනය කරලා තියෙනවා නම් ඉතාලම හොදට මේ රට යනවා නම් යථාතත්ත්වයටපත් වෙලා තියෙනවා. එතුමා අපිට ආරාධනා ගන්න ඕනේ නැහැ. එතුමාට ඊළඟ ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙලා හොඳින් ඔබ දිනන්න පුළුවන්. ඔබ තමයි දන්නවද මේ ඊයේ ගිය පසරට සාපේක්ෂව මේ පාර දැන් උපත් අඩු වෙලා තියෙනවා. මහා ජනතාවේ ළමයි ඉපදීම අඩු වෙලා තියෙනවා. ඉපදීම අඩු කොච්චරද අඩු වෙලා තියෙනවද කිව්වොත් මේ 2022 සාමාන්‍ය දිනකට 1,005 ඉපදිලා තියෙනවා. දැන් ඒක වෙලා තියෙනවා 745 ගානට අඩු වෙලා. ඉපදීම අඩු වෙලා. මොකද ගම්මන්ට ඒ ආර්ථික අර්බුදයට මූණ දෙන්න බැරුව දරුවෝ හදන්නේ නැහැ. ඒකින්ද අපේ ජනගහනය ගිය පාට වඩා විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා 2022 සාපේක්ෂව. 2022 වසරේ එක මාසයකට දරුවෝ 1,005 ඉපදිච්ච එක දැන් 745 අඩු වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 2022 මරණ සංඛ්‍යාව තිබුණේ 348 මාසයකට. දැන් තියෙනවා 540 දවසකට 545ක්.
දැන් දවසකට 545 දෙනෙක් මැරෙනවා ලංකාවේ. තිබුණේ 348. ඉතින් මෙතන මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉතින් මරණ සංඛ්‍යාව වැඩි වීම වෙන්නේ මොකටද? මේ